වාර්ෂික ලෝක කඩානෝ සමුළුව ඔක්තෝබර් 23 සහ 24 යන දෙදින පැවැත්වුණා. ඒ ඩුබායි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටල් පරිශ්‍රයේදී බ්ලොක්චේන් තාක්ෂණයේ පිළිබඳ ලෝකපුරා විසිර සිටින විශේෂඥයන්ගේ සහභාගීත්වෙනුයි මෙය පැවැත්වුණේ. කඩානෝ වැනි බ්ලොක්චේන් තාක්ෂණයක් ලෝකපුරා කර්මාන්ත හැඩගස්වන ආකාරය පිළිබඳ සමුළුවේදී විශේෂ අවධානයට ලක්වුණා. එමෙන්ම විමධ්‍යගත පාලන යාන්ත්‍රණයන් සඳහා තාක්ෂණය භාවිත වන ආකාරය පිළිබඳවද සමුළුවේදී අවධානය යොමුව තිබෙනවා. සාකච්ඡා වැඩමුළු ඇතුළු විශේෂාංග රැසකින් මෙවරත් ලෝක කඩානෝ සමුළුව සමන්විත වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ජාත්‍යන්තර සමුළුවට එක් වුණේ කොයින් සිලෝන් නිර්මාතෘව සහ ප්‍රධාන විධායක නිලධාරී කාවින්ද කාර්යාපිරුම ඇතුළු කොයින් සිලෝන් කණ්ඩායමයි. රොෂාන් ප්‍රනාන්දු, මලික් ෆවුස්, සංජය වනිගසේකර යන අයගෙනුයි මෙරට කණ්ඩායම සමන්විත වුණේ. කොයින් සිලෝන් නිර්මාතෘව සහ ප්‍රධාන විධායක නිලධාරී කාවින්ද කාර්යාපිරුම එහිදී ඉන්ටර්සෙක්ට් පාලන මණ්ඩලයේ සමාජිකත්වයට නිලවර්ණින් තේරීපත් වීම විශේෂත්වයක්. ඒ සඳහා ශ්‍රී ලංකාව I have to give a call out to our new board members. So I am particularly welcoming Adam and Kavinda to the governing board. මීට අමතරව කොයින් සිලෝන් සමාජිකයන් සිය දෙනෙකුද ඉන්ටර්සෙක්ට් කමිටු සඳහා තේරීපත් වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරාධිත කතිකයෙකු ලෙසද කොයින් සිලෝන් නිර්මාතෘව සහ ප්‍රධාන විධායක නිලධාරී කාවින්ද කාර්යාපිරම වාර්ෂික ලෝක කඩානෝ සමුළුවට සමගාමීව පැවති විද්වත් සාකච්ඡාවකටද එක්ව තිබෙනවා.